ආයුබෝවන් මම මාලිමාව පිළිමදත්. එය පාවිච්චි කරන්න ඕන ආකාරය ගැනත් මම පොඩි හැඳින්වීමක් කරන්නම්. පුරාණයේ ශාස්ත්‍රවේදීන් ඇතුළු මිනිසුන් දිශාව තෝරා බේරා ගත්තේ ඉරහඳ පායන බසින දිශාව නිර්ණය කිරීමෙනි. ලෝකයේ දියුණුවත් සමග දිවාරාත්‍රී භේදයකින් තොරව දිශාව දැකබලා ගැනීම සඳහා මාලිමා යන්ත්‍රය හෙවත් කොම්පාසුව නිපදවල තියෙනවා. කොම්පාසුවේ කටුව සෑම විටම හැරී පවතින්නේ උත්තර ද්‍රවය දෙසටයි. පෘථිවිගෝලය අංශක 23 මාරක් ඇලාකාරව පිහිටා තිබෙන බැවින් මාලිමාව මගින් දක්වන උතුර චුම්බක උතුර නමින් හඳුන්වනවා. එය සැබෑ උතුර නොවේ. මාලිමාව මගින් උත්තර ද්‍රවය දෙසට යොමුවන චුම්බක උතුරු කටුව උපයෝගී කරගෙන අපි නිවැරදි උතුර සොයාගන්න ඕන. මාලිමාව සකස් කරලා තියෙන්නේ අන්න ඒ විදියටයි. චුම්බක උතුරු කටුව උත්තර ද්‍රවය දෙසට යොමුනා කියලා. ඒක සැබෑ උතුර ලෙස ගන්න නෙවෙයි. එහෙම ගත්තොත් විශ්වයේ පවතින නිවැරදි දිශාවන් නෙවෙයි අපට ලැබෙන්නේ. ඔක්කොම රුවිතට ගිය දිශාවන් තමයි අපට ලැබෙන්නේ. එතකොට බලන්න වැඩ කරගන්න වෙන්නේ උතුරු දිශාව කියලා හිතාගෙන වයඹ දිග කොටසේ, බස්නාහිර කියලා හිතාගෙන නිරිත දිග කොටසේ, අන්න ඒ වගේ ඔක්කොම දිශාවන් වෙනස් වෙලා යනවා. මම ඔබට කියන දේ පැහැදිලිද? අපි මාලිමාවෙන් දිශාවන් සොයාගන්න යන අවස්ථාවකදී සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කරුණු කීපයක් තියෙනවා. මම ඊළඟ වීඩියෝවෙන් ඒ කරුණු පිළිබඳ පහදා දෙන්නම්. ඊළඟ වීඩියෝවට පිවිසීමට මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔබට මේ පිළිබඳ කරුණු දැනගැනීම සඳහා මාගේ YouTube චැනලයට හරි විශ්ව ශක්තිය නමින් ඇති ගිණුමට පැමිණීමෙන් සියලු විස්තර ඔබට දැකබලා ගන්න පුළුවන්. මම නිවැරදි උතුරු දිසාව මාලිමාවෙන් සොයාගන්න හැටිත් ඒ සොයාගත්ත උතුරු දිසාව සූර්යයා උපයෝගී කරගෙන නිවැරදිදයි බලාගන්න හැටිත් ඊළඟ වීඩියෝ වලින් පෙන්නනවා. ඔබට ස්තුතියි.